මේවන විට සියලු වාර්තා බිනදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 120 වැනි ටෙලිවැකිය. අද දවස මාධ්‍යයේ අපටත් විශේෂයි. ඒ අද තමයි ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය. එහෙමත් නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී ජාත්‍යන්තර දිනය. එහෙමත් නැත්නම් ඉන්ටර්නැෂනල් ඩේ ඔෆ් ඩෙමොක්‍රසි. ප්‍රජාතන්ත්‍රවාදය අද එක්සත් ජාතීන්ගේ මූලික වටිනාකමක්. එහෙම අද කියලා කිව්වේ එක්සත් ජාතීන්ගේ ආරම්භක අවස්ථාවේ මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන වචන මුල් ප්‍රඥප්තියේ තිබුණේ නැති නිසායි. ඒ කියන්නේ 1945දී බොහෝ එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් ප්‍රජාතන්ත්‍රවාදී කියන වචනය අනුමත කළේ නැහැ. හරියට දැන් අපේ රට වගේ නේද? කට ඇරියොත් ප්‍රජාතන්ත්‍රවාදී දෝරේ ගලනවා. නමුත් නැත්තෙම ඒක තමයි. එහෙම නේද? ප්‍රජාතන්ත්‍රවාදී ගැන සම්මත අර්ථකථනවලට වඩා අපේ හිත ගියේ දයාසේන ගුණසිංහගේ තීරු ලිපියකට. ඒ තීරු ලිපියේ කොටසක් තමයි මේ කියවන්ට සූදානම් වන්නේ. තීරු ලිපියේ නම අංකුරාගේ කැලෑසිය. මෙන්න මෙහෙමයි දෙබස ආරම්භ වෙන්නේ. ගුරුවරයා අහනවා, හොඳයි ඔය ළමයා හිතනවද ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ඒකාධිපතිවාදය හොඳයි කියලා. මෙහෙම අහන්නේ අර ගුරුවරයා. කාගෙන්ද අහන්නේ? අංකුර කොල්ලගෙන්. අංකුර කොල්ලා කියනවා, එහෙම මිතින් මේ කෙලින්ම උත්තරයක් දෙන්න බෑනේ සර්. ගුරුවරයා යලිත් අහනවා, තමුන් හෙන පඬිතයනේ, නොදන්න දෙයක් නැහනේ. මං අහන්නේ තමුන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදයේද හොඳ ඒකාධිපතිවාදයේද? එහෙම නැත්නම් ඒකාධිපතිවාදයේ වඩා හොඳ වෙන්නේ ඇයි? මං අහන්නේ ඒකයි. ඉතින් ඕකට එකෙල්ලේ උත්තරයක් දෙන්න බැරිද කියලා ගුරුවරයා අහනවා. කොල්ල උත්තර දෙනවා, අංකුර කැලෑසිය කොල්ල. මෙහෙමනේ සර්, ඒකාධිපතිවාදයේත් වෙනස්කම් තියෙනවනේ, වර්ග කීපයක් තියෙනවනේ සර්. ඈ, දේශපාලන විද්‍යාව උගන්නන මංවත් දන්නේ නැති ඒ අමුතු වෙනස්කම් මොනවද බොල කියලා ඔන්න ගුරුවරයා අහනවා අංකුර කොල්ලගෙන්. අංකුර කොල්ලගෙන් නෙමෙයි, අංකුර කැලෑසිය කොල්ලගෙන් ඈ. ඔන්න එතකොට කොල්ලා මෙන්න මෙහෙම උත්තර දෙනවා, නරියගේ ඒකාධිපතිවාදය කියලා එකක් තියෙනවා සර්, ඒක ඇතිවෙන්ට අපි වින්දා සර්. දැන් ගුරුවරයා හොල්මන් වෙලා මේ අංකුර කැලෑසිය කොල්ල දිහා බලන් ඉන්නවා. සුනකයාගේ ඒකාධිපතිවාදය ඇතිවෙන්ට වින්දා සර් අපි. තවත් තියෙනවද? ගුරුවරයා අහන. ඔව් සර්. ඇයි ආණ්ඩින්ගේ ඒකාධිපතිවාදේ? ඒකත් සර් මේ සෑහෙන්න වින්දා. ඒකේ වෙනස මේකයි සර්, ඒකේ ඝන ගතිය අඩුයි, කැඳ ගතිය වැඩි. ඒ පාර මේ ගුරුවරයා කල්පනා කරනවා මොනවද බොලේ මේ කියපු දේවල් කියලා නේද? ඒ අතරවාරේ මේ අංකුර කැලෑසිය කොල්ලා මෙහෙමත් කියනවා, සර් තව මෙහෙම එකක් තියෙනවා සර්, ඔය කැඳහැලියේ එක්කෙනෙක් මේ ඒ කැඳහැලිය හදනකොට දෙන්නේ ගින්දර දාලා අඩිය රොස් කරනවා සර්. අංකුර කොල්ලා එහෙම තමයි සර්ට දුන්න උත්තරේ. දැන් අන්තිමට මේ ප්‍රහේලිකාව ගුරුවරයාට විසඳලා දෙන්නෙත් ඔය අංකුර කොල්ලමයි. මේමයි සර් JR ජයවර්ධන ජනාධිපතිගේ ඒකාධිපතිවාදී ප්‍රජාතන්ත්‍රවාදයට තමයි නරියගේ ඒකාධිපතිවාදය කියලා කියන්නේ. ගුරුවරයානෝ ආ එහෙමද? ඊළඟට කියනවා සුනක ඒකාධිපතිවාදී ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ සර් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිගේ පාලනයට. දැන් ගුරුවරයා ඇස් දෙක ලුකු කරගෙන බලාගෙන ඉන්න ගමන් අහනවා, ආණ්ඩින්ගේ ඒකාධිපතිවාදී ඒක සර් මෙහිමයි, ඒක DB විජේතුංග ජනාධිපතිගේ ඒකාධිපතිවාදයේ. ඒක සර් කැඳ වගේ, එහෙම ලොකුට ගොරෝසුත් නැහැ. ඒකට හැමෝම ගින්දර දාලා රත් කළා, අඩිය රොස් කළා කියලා කියනවා. මේ තීරු ලිපියට ඔය පහුගිය නායකින්ගේ ඒකාධිපති ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලියන්න ලැබුණේ නැහැ. එතන ඉන්නවා චන්ද්‍රිකාගේ ප්‍රජාතන්ත්‍රවාදය, මහින්දගේ ප්‍රජාතන්ත්‍රවාදය, මෛත්‍රීගේ ප්‍රජාතන්ත්‍රවාදය, ගෝඨාභයගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය. මේ සියල්ලටම ඕනෙම නම් තව එක පොදු නමකුත් යොදා ගන්න පුළුවන්. අර නම් සියල්ලම හරි. ඒ කියන්නේ නරියගේ ඒකාධිපතිවාදය මේගොල්ලෝ ඇතුලේ තියෙනවා. ඊළඟට මේගොල්ලෝ ඇතුලේ තියෙනවා සුනකයාගේ ඒකාධිපතිවාදය, ආණ්ඩින්ගේ ඒකාධිපතිවාදය. මෙතන කැමති නම් චෞර ඒකාධිපතිවාදයත් ලියා ගන්න පුළුවන්. චෞර කියන්නේ හොර. ඒකත් මේකට දාගත්තා නම් මේ ඒකාධිපති ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපූරු අර්ථ නිරූපණයකට යන්න පුළුවන්. හැබැයි අද ප්‍රජාතන්ත්‍රවාදය තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන තේමාව. එදා අතහැරියට අද ප්‍රධාන තේමාව ඒක. ඒකයි මේ නිර්වචනය අප යොදාගත්තේ. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයේ අපූර්ව වචනයක් තියෙනවා. ඒ තමයි
අපි ජනතාව කියන වචනේ. නමුත් අපේ රටේ නම් අපි ජනතාව කියන ඒ පොදු වචනය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී වචනය වෙනුවට අපි පාලකයන් සහ මගේ පාලන කාලය තුළ කියන වචන දෙක තමයි ප්‍රසිද්ධ. මොනවද ප්‍රසිද්ධ? අපි පාලකයන් සහ මගේ පාලන කාලය කියන වචන දෙක තමයි ප්‍රසිද්ධ. සැබෑවටම ප්‍රජාතන්ත්‍රවාදී ජාත්‍යන්තර සම්මතිය තුළ අපට ඇති අයිතීන් මොනවද? අංක එක මානව හිමිකම්. මෙන්න අපට ඇති ලෝකයේ පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඇති මානව හිමිකම්. කොහොමද අපට ඇති අයිතිවාසිකම් වල ප්‍රමාණය නේද? දැක්කද? පේනවද ඔය සටහන? ඇත්තටම මේ රටේ ඒකාධිපති ප්‍රජාතන්ත්‍රවාදය තුළ අප භුක්ති විඳිමින් සිටින්නේ මොනවද? එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් අද මේ ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය වෙනුවෙන් මෙන්න මෙහෙම කියනවා. ඔහු කියනවා ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ලක්ෂණය නිදහස් මාධ්‍ය හා ප්‍රකාශන නිදහස කියලා. ගුටරේස් කියනවා මෙන්න මෙහෙමත්, පසුගිය අවුරුදු පහ තුළ ලෝකේ පුරාම මාධ්‍ය නිදහස හොඳටම අඩුවෙමින් තිබෙනවා කියලා. 2016 සිට 20-21 දක්වා මාධ්‍යවේදීන් 455 දෙනෙකු ඝාතනය කර තිබෙනවා කියලත් ගුටරේස් කියනවා මේ ලෝකේ පුරාම සංඛ්‍යාලේඛන. මාධ්‍යවේදීන් නිශ්ශබ්ද කිරීමේ උත්සාහය දිනේ දින වැඩිවෙමින් පවතිනවා කියලත් ගුටරේස් කියනවා. මාධ්‍යවේදීන් නිශ්ශබ්ද කිරීමේ උත්සාහය හොඳේ. මාධ්‍ය සේවකින් වාරණය, වෙළඳ දැන්වීම් ඇතුළු ආදායම් මාර්ග අවහිර කිරීමේ අනියම් ක්‍රම, රඳවා තබා ගැනීම, ශාරීරික හිංසනය, අවසානයේ ඝාතනය, මේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන ඒකාධිපති ප්‍රජාතන්ත්‍රවාදී ලේබලවල ආණ්ඩුවල ඇතුළ. බොහෝ ආණ්ඩු උඩින් අල්වලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ලේබලේ ඇතුලේ ක්‍රියා කරන්නේ ඒකාධිපති ස්වරූපයෙන්. මේ රටේ නිදහස් භාෂණය වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, ජනතාවට ඇත්ත දැනගැනීමේ අයිතිය වෙනුවෙන් දිවිපිදු ලසන්ත වික්‍රමතුංගලා, රිචඩ් ඩී සොයිසලා යලි යලි උපදින බව ඒකාධිපති පාලකින් අද වගේ දවසකවත් මතක තබා ගත යුතුයි. සැබෑවටම අරගලයේ නිරත තරුණයන්ව දඩයම් කරන්නට දරණ නින්දිත උත්සාහයේ සිට මේ ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනේ අප මතක් කරන්නේ. සෑම දිනකම, සෑම තැනකම, සෑම මිනිසෙකුගේම නිදහස සුරක්ෂිත කිරීමට සහ අයිතිවාසිකම් වෙනුවෙන් අප පෙනී සිටින බවයි. එසේ ලියමින් ඔබටද ඊට ආරාධනා කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ ලේබලය තුළ අසුරා ඇති ඒකාධිපති පාලනය පරාජය කිරීම අපේ වගකීම බව අද ටෙලිවැකියෙන් මතක් කරනවා.